වැදගත් පාඩම් බලන්න දැන්මඩකන්යු නාලිකව සස්කර් කරන්න අලුතෙ චනලේ එකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්වත්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුමන් Onlineයින් පාසල ශ දන්මපුතේ තවත් ප්‍රචනා ප්‍රශ්නයක් සාකච්ෂා කරන්න දැන් බොම හොඳින් අපි අවබෝධ කරගෙන නිනි රචනා ප්‍රශ්න කීතයක්ම දැන්නම් දලපුතාලට හොඳ පුහුණුවක් තියෙනවා නමු ඉතින් තවත් කරන තරමට තමයි අපේ දැනුමඒවගේ අපිට හැකියාවඒවගේ අභිභාගදි බය අපිට අඩුවෙන් ඉති ඒෙනිසාපි තවත් ප්‍රශ්නයක් සසාකචක්්ෂා කල බලමු මේ ප්‍රශ්නය මොන වගේ අනු කොටස්ස තියන්නේ සහ ඒවට කොහොමද අපි පිළිතුරු සපයන්නේ කියලා මුලින්ම අපි බලමු හයවැනි ප්‍රශ්නය අනු කොටස් ොනද අපිට ලැබෙන්න්නේ කියලා හයවෙනි ප්‍රශ්නය අනකොට සංකේක ක්‍රිස්වාර්ශය එෙක්දා සටසි අසුවට පෙර මෙරට බෞද්ධ පාසල් පේටවීමේදී මත වූ අභියෝග දෙකක් ලියන්න. දෙක එකෙත්ත කොටස් දෙකක් අපිට පෙනවා Aහ B විදිහට ඒ කොටසකෙනවා මෙරට පරම විඤ්ඥානනාර්ථ සමාගම පිටුවීමට මඟ පෙන් වූ විදේශීයුවල නම් කරන්න. B. ඉහත ඒහි සඳහන් සමාගම සමඟ එක්ව කතයුතු කළ මෙරට ගිහි පෑවිදිියඋගතුන් හතරක් නම් කරන්න. තුන හෙන්න්්‍රෙස්ටී ෝල්ගතුමාගින් සිදුව සේවය කන්න තුනක් කැසුරෙන් පහදන්න. හතර බෞද්ධ පුනාාජීවන තුළින් දේශය සංස්කෘතියාආරක්ෂා කර ගැනීමට මෙරටනායකින් ක්‍රියා කළ අන්දම නිදසුන් තුනක් ඇසුරෙන් පෙස්තර කරන්න. මේදර තමයි අනුකොටස් හතරාපිට ලැබෙන්නේ හෙනං අපි බලමුූ එක්කෙක් අනුකොටස් වලට පිළිතුරු සපේලා. පලවැනි අනකුටසේ එක්දස් අටසි අසුවයේදී පෙර මෙට බෞද්ධ පාස පිටවීමදී මත වූ අභියෝග දෙකක් ලියන්න කෙලකය. එක්දා සටසි අසූව වර්ෂයේදී හැට පෙර කාලය තුළදී මෙ බෞද්ධ පාස පිටටවීමේදී මතවච්චා අභියෝග දෙක අපි දන්නවා. මිෂනාරයින්ට ඔුන්ගේ පාසා පීටවීම ඕවන්ට මුද්‍රනාල පීටවීම වගේ ලේසිවුනෙන් නැහැ. අප බෞද්ධ එවාගේම හිදු සහ ඉස්ලාම් ජනතාවට මේ පාසල් මුද්‍රනාාල මෙදව පිහිටවවා ඉතිං විශෂම පාසල් ගැ කතාරද ගොඩාක් වැදගත්තුනාා මොකද අධ්‍යාපනය කියනක ආගම ප්‍රචාරය ඉකිරීම මාධ්‍යයක් කරග හිටි මිෂනාරය නැනිසා ඒ ක්‍රමයම අපිට යෝදාගැනීම ගතගත් වනාා ඉතිං මේ පාසල් පිහිටවන්න මුල්කාලීනව ටලුගේ පැ බ පසුකාලීනවීද අපට හොඳ සහයෝගයක් ලැුණන හන්රිස් තේ ර්කතුමා වැනි පුද්ගලෙන්ගේ පැමිණීම අත් කෙසේ නමුත් මුල්කාලීන අපට තිබ්බා අභියෝග මොනවදවපුද. පලවෙනි දේතමයි අපට මෙතරදි කියන්න පුළුවන් පාසල් පෙහිටවීමට තරම් ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම ඒද දල්ල අවශ්‍යයි මොකද මේක කියයන්න අදිර පෙල පොත් ලබා දෙන්නව නිමේ දරුවන්ට ඒවගේම ඒ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍යානෙකුත් සාධක උපකරණ මේ දේවල් තියෙනට අවශ්‍යයි පන්තිකාම්බර මෙ හැම දෙයක්ම තියනට අර මුදල් අවශ්‍යා එනම් පැහැ දිලිවප පිටි කැම්ප්ල එක දෙයක් පාසල් පිටමට අවශාර මුදල් නොමැතිවීම. අනික් දේතමැදේපුතේ සංවිධාන ශක්තියක් නොමැතිවීම දැන් පාසල් පිහිට එව්වට මේ දේවල් සංවිධානය කරන්නේ කවුද. මෙහි ගුරුවරුන් කොපමන සංකයක්ාවක් ගනොදේ කටයුතු කහොම සිද්ධවෙ වෙන මේගේ දැනුමක්තිීට වශයි පාසලක් අධ්‍යාපනක ආයතනයක් ගොඩ නග. එනම් මේ ගැටලුත් අපිට තිප්පා නන්න ප්‍රධාන ගැටලු දෙකක් විදිර අපට මේ දෙක දක්වාන පුළුවන් අපිලයාාගම පැහැදිලිව එක කරුණක් තමයි පාසල් පිහිටවීමට. ආසල් පහිටවීමට අවශ්‍ය අරමුල් අරමුදල් නොමැතිවීම දෙවනිකාරණාව තමයි අප පැහැදිලිිය පෙන්වා දෙන්න පුුවන් සංවිධාන ශක්තියක් සංවිධාන ශක්තියක් නොමැතිවීම සංවිධාන ශක්තියක් නොමැතිවීම. ඔ බොහොම පැහැදිලේඳ බුතේහෙනම් එකක් තමයි පාසල් පිටුවීමට අවශ්‍ය අරමුදල් අපිට තිබබෙන හැ ගැටල්ුවක් වුණා ඊට පස්සේ සංවිධාන ශක්තියක් තිබෙත් නැනමුත් මම් පෙරත්කිව වවාගේ හෙෙන්ද්‍රරිස්ටිල් ල්කතුමගේ පැමණි මත්තක හු පහිටවනවා පාර්ම විඤ්ඥානාත සමාගම මේ සමාගම විශ්ශාල සේවයක්ක නොමේ පාසල් පේටවීමේ සඳහා අරමුදලක් පවත්වාගෙන යනවා එතකොට හැකියාව තියෙන ධනවත් පෙරිස්ලසින් ඒ අරමුදල් ලබාදීල මේ කාර්තාාව කරගෙන යන්න තමයි එතනදී කටයුතු කරන්න ම් බොම පැදිලිත්වේපුතේ කාරණාව පිළිබඳව ඕත් එක තමයි අපිට අභියෝග දෙකක් විදිට දක්වන්න පුළුව. එනං අපි අමු දෙවනි අනුකොටසට. දෙව අනුකුටසේ හන්න කොටස් දෙකක් තිනව ඒ ස හබී ලෙස ඒ කොටස අපි නො මෙරට පර්මවිඤ්ඥා නාර්ථ සමාගම පහිටවීමට මඟ පෙන්වූ විදේශය යුුවල නම් කරන්න. පරමවිඤ්ඥානාද සමාගම පෙන්වීමට මඟ පෙන්වූ විදේශයයුුවල නම් කරන්න මේ පර්ම විඤ්ඥාද සමාගන් ගැනමම් පෙරත්ව සඳහන් කළ පෙර ප්‍රශ්නයේ දී එතකොට තැහැදිලිව මේ පාසල් පීටවීමේ ක්‍රියාවලියට මේ සංධහන විශාල සේවයක් සදුනා කියෙලක් මේ විදී දන්නවා. ඒවාගේම මේ බෞද්ධ පුනාා ජීවන ව්‍යාපාරයට මේ බෞද්ධයන් වෙනුවෙන් පාසල් පිටවීමට මේ හැමදේටම විශාල සේවයක් කරපු පිදේශීය විවලකිින්වා කෞද්දය අපි දන්නවා ඒ තමයි රිටල් ල්කත්තුමා සහ හෙලෙන බ්ලවැස්කී නැතිනිය මේ යවල අපට මෙතැනති නම්කරගන්න පුළුව පිළියමු හන්රිී ස්ටිල් ෝල්කත්තුමා හන්රිී ටල් ඔල්කත්තුමා ගේ හෙල බ්ලවැී මැතිනිය හල ලවැ නැතිනිය හොඳයි ඒත් එක් මපිටනවාොටස ඉහතේහි සඳහන් සමාගම සමගෙක්ව කටයුතු කළ මෙරට ගිහි පැවිදිී උගතුන් හතරක් නම් කරන්න. ඉහත ඒ සඳහන් සමාගම සමගෙක්ව කටයුතු කළ මෙරට ගිහි පැවිති උගතුන් හතරක් නම් කරන්න බොම් පැහැදිලි ප්‍රශ්නය දැ පෙර ප්‍රශ්නයදී පැහැදිලි යකව පරමවිඥානා අර්ථ සමාගම ගැන්නේ එක. ආරම්භ කරන්නට කටයුතු කරපු විදශ ය්ව ැන ෙන්ද්‍රෙ සේලෝල්කතුමා හ හෙලෙන බ්ලැවැස්කීම ඇතිනය හෙන ලංකාවේ ගත් තට පස්ත හිටපු මේකට සහයදක්වපු ගිහි පැවිදි උගතුන් කෞද දුවේ පුතේ පැහැ දෙල්ලිව අපිට කියන්න පුළුවන් එක් පුද්ගලෙක් තමයි අනගාරික ධර්මපාලතුමා එතනි යාඩිගාම් භික්‍ෂූන් වහන්සේලා කීප දෙෙක්ම අපිටි මෙතරදි මතා කරන පුළුව අපි හොඳම දන්නවා එක්කාඩුවේ ශ්‍රේසු මංගලහිමි නේද හෙවගේම මෙනනම් කගන්න පුළුව අපැ එක එකසාකශ ගම ෙනන පිරිසගේ නම්දගනි නමුම අපිකන අනගාරික ධර්ම පාලතුමා අනගාරික ධර්ම පාලතුමා එඟට අපට න ලන් හික්කකාඩුවේ ශ්‍රී සුමංගල හිමි හික්කඩුවේ ්‍රි සුමංගල හිමි හොඳයි තවත් දෙපළක් අපිට නම් කරන්න පුළුව කෞදදුවපුරේ තවත් මේ කියන්නා වූ පර්ම විඤ්ඥන්න අර්ථ සමාගම බිහි කරන්නට එක්ව කටයුතු කළේ අපි ද රත්මලානේ ධර්මාලෝකහිමි එවගේම මිගෙට්ටු අත්තේ ගුුණාණන් දහිමි මෙන මේ කියන්නාබු භික්‍ෂුණ වහන්සේලාගේ සහයත් මේ සඳහා හොඳම අපිට ලැබුණ හෙන අපි ලයාගම්මු ත්මලානේ ධර්මාලෝකහිමි ගටුවත්තේ ගුණාන්ඳහිමි හොඳ ඔන්න මේ විදියට පැහැදිලිව අපට පෙන්වා දෙන්න පොළුවන් මේ සඳහා දායකත්වය දුන්න තවත් ගිහි පැවිදි උගතුන් විදිහට එන් අපි යොමුමු ීඟ ප්‍රශ් දැම මේ ප්‍රශ්ණවලද බලන් අපි හරිම කෙටියෙන් සිද අප විස්ත කිරීමක් ලියා දැක්වීම අවශනහ කෙටියෙන් අදාළ පිළිතුර මෙතන දැක්වාන ප්‍රමාණවක්. என ඊළங்க ප්‍රශ්නයට අනුප්‍රශ්න තුන. රි ටී ල්ක තුමාගෙන්ක් සිදුව වූ. සේව කරණතුන කැසුරෙන් පහදන්න ස්ටී ෝල්ක තුමාගෙක් සිද වූ සේවය කරணතුන කැசුරෙන් පහදන්න. බොම පැහැදිලි අපි කතා කරන පුද්ගලයක් විශේෂයෙන්ම එස්ටී ෝර්කතුමා කියලා කියැන දවල පුතාල කුඩා කාලයඉඳල හොඳින් අහලා තැනගෙන තියෙන පුද්ගලේ. ඉති මෙතුමා ගැන කතාකරද්දි මෙතුමාගින් සිද්ධවෙච්ච බොහෝ සේවාවන් පිළිබඳව අපිට මතක් කරන්නට පුළුවන් ඉදිඟම්. කෙසේ නමුත් කාරුණු තුුණක් කැසුරෙන් ප්‍රකාශ කරන්න පහදන්න තියන්නේ. අපි මුලින්මකකිවොත් හෙන්්‍රරිස්ටි ෝර්කතුමා පිළිබඳව රිස්ටේල ර්කතුමා අපි දන්න ඇමෙරිකානු ජාතිකයක් කෙසේ නමුත් ඔහු මේ බෞද්ධාගම පිළිබඳ වටහාගෙන මෙහි අගේ තේරුම් ගෙන ලංකාවට පැමිණිල මුලින්ම මොහු බෞද්ධාගම සැළඳගන්න වන ත බෞද්ධාගමිකේ බවට පත්ව නැතිනනිග හාට තමයි ඔහු ඔහුගේ සේවාවන් සයල්ලම බෞද්ධාගම වෙනුවෙන් සෙද්ධ කරන්නය මුලින්ම මේ කරුණ සහන් කල්ලා පිළිතුළට ආරම්භයක් ගම්ම ඇමරිකානු ජාතික ඇමරිකානු ජාතික හෙන්රිස්ටල් හන්ද්‍රී ස්ටල් ටතුමා බෞද්ධ ආගමබෞද්ගම පිළිබඳව පැහැදි හෙලනා බ්ලවැස්ක මැතිනිය බ්ලවැස්ක මැතිනිය සමග ලංකාවට පැමිණ ලංකාවට පැමිණ බුදු දහම වැලඳගනු ලැබීය මුලින්ම එතුමා කළේ මේ කර්තාාවය තුම බුදු දහම් පිළිබඳවයම් විශ්වාසයක් තියාගත්ත බුද්දහම් පිළිබඳවයම් ගෞරවෑක් ඇතුමාට ඇතිවුණ ඇනි සත්තමයි විදේශී ජාතිකයෙකුුණත් බුදුදහම වැලඳගෙන ලංකාවට පැමිණීම. ඊට පස්ස අපට මෙතන්ටම කියන්න පුළොන්වේපුතේ මෙතුමා විසින් බෞද්ධ ජනතාව වෙනුවෙන් එවගේ බෞද්ධාගම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශාලකාරභාරයන් රැසක් ඉටු කලා කියල තරක් පැහැදිලිව එකක් ලියමු මෙතුමා බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ වෙනුවෙන් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ වෙනුවෙන් පෙනී සිටින ලදිී පෙනී සිටින ලදී එසේම අපි පැදිලි පරත්කිව මෙතැ ද පැදිලි ලියාගන්න පුළන් හෙන්ඩස්ටේ ලල්කෙතු ග තාක්ක නි පරම විඤ්ා නාර්ත සමාගම පිහිට වන. දැන් මේ පරම වි්ඥානාර් සමාගම හමත්වයකුති අපි දන්නක එ පිරිස්ස කන ගිහි පැවිදිමේ ඕන කෙනෙකුට විශෂ ෞද්ධාගම වනතිවෙනවෙන් ෝ බෞද්ධ පාසල් පිටුීමගේ දේවල් වෙනුවෙන් කටයුතු කරන්නට වැදගත් වුණ. ඒ අපි මෙතැන්ට මලයාාගානමු එසේම පාරම විඤ්ඥානාර්ථ සමාගම පිහිටවීය හොඳයි ඔන්න මොහුගේ එක් කර්තාවයක් පිළිබඳව. හර පයක්ක් ල්ිබන් අපි පැහැලිරගත්. ඒවගේම තමයි දුවපොතේ හන් ලල්කතුම බෞද්ධ පාසක් පිටවීම සඳහා මේ අර මුදලක් පිට වන්න ට යුතු න දැන් අපට අර මුදලක් නොමැති වෙලා හිටපු කාලයක් තුළලදී මහ ආරම්භ ක නො සංගිධහන්නේය කරන්නගන්න නොමේක එතකට පැහැදිලිව ේ තුලින් හැකයවක් ලබනො කොලබ ම ේ විද්‍යාලය ආනන්ද විද්‍යාලය. ද ගාල්ල මහින්ද විද්‍යාලයෙන්වගේම නාවල පිටි අනුරුද්ධ ද විද්‍යාල රැසක් බිහිකරන්න. එන අපි මේ පිළිබඳවත් තවත් කරුණක් විදිහට ලියා දක්වමු ඇැතුමා පාසල් පිහිටවීමට අර මුදලක් අර මුදලක් ආරම්භ කරන ලදී එහිදී කොළඹ මියුසිය විද්‍යාලය

அ රුද්ද විද්‍යලය වගේ ஆනந்த විද්‍යයමහුවර ධර්මරාජ විද්‍යලය හනුවර ධර්ම රාජ විද්‍යාලය ආදී පාසල් ැසක් බිහිකිරීමට බිහිකිරීමට සමත්විය සාමත්වය හොඳදපුතයි නැ ඔන්න එතුමා මේ කියන්න වි බෞද්ධ දරුවන් වෙනුවෙන් විශෂයෙන්ම මෙදැනද අපි කියන්න ඕන මේ ඉංග්‍රීසිය අධ්‍යාපනය නේද බෞද්ධ දරුවන් ව ඉංග්‍රීසි අධ්‍යාපනයේ තියෙන වැදගත්කම එක ලබාදීම ගැන මොහු කතා කරනවා ඇනි සමතන්ට ම අප එකතු කරගමු බෞද්ධ දරුවන් බෞද්ධ දරුවන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම පෙන්වාදීම මෙ පාසල් මගින් සිදුවිය මෙම පාසල්මග සිදුවිය හොඳයි ඔන්න පාසල් පිහිටිවීමට එතුමාගෙන් සිද් වෙච්ච කර්තාවයන් රසාකයන් අපි මෙතනද කතාලා වෙන්වෙන් වශයෙන් උදාහරණක් පෙන්වමින් කිව මේ මේ පාසල් තමයි පිහිටවන්නට ඇතුමා කටයුතු කලේ කිය. ලඟ තවත්රන්නක් දිර අපට කියන්න පුළුවන් මොහෝේ ෞ්ධගම වෙනුවෙන් තවත් කොතරම් දවල් කරන්න කටයුතු කලාාද කියලා. පැහදිලිවම දලපුතාල දන්නවා. වෙසක් පොහෝයදිනය රාජයනනිී වාඩු දෙනයක් බවට පත් කරන්නට බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නට මෙතුමා විශාල, බරයක් සිද්ධ කනොති දේවලනි සත්තම අදා අපිට බෞද්ධය දිට පෙනීසිටින්නට බෞද්ධ ජනතාවට මේ බෞද්ධ කොඩී දකිට ලැබන්නේ ඒවගේම තමයි වෙෙසක්පුොහොයදිනය හොඳින් සමරන්නටඒ එක අටයුතු කරන්නට නිවාඩු දිනයක් පිට ලැබිලා තියන්තින් ඔන්න මේේදවල් ැබුණනෙත් හෙන්දරිස්තී ෝොකරතුමගේ දයපත්ව නිසා. ලැවිත් පැහැදිලිවේ පිළිබඳවත් තවත් කරුණක් විදිහට දක්වා ගනිින්මු බෞද්ධ. කොඩිය බෞද්ධකොඩිය නිර්මාණය කිරීමට නිර්මාණය කිරීම කටයුතු කිරීම හා වෙසක් පොහොය දිනය වෙෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට ක්‍රියාකිරීම ඒවගේ මෙතැන් තවත්යක් එක දුකරන්න පුළලන්දවේපුතේය සාරසාවි සදරස පුවත් පත බිහි කරන්නටත්මතුමාගේ විශාල සේවයක් සිද්ධ වනාා පිළි බඳවත් මෙතනදී ලියාදක්වමු.සාරසාවි සදරැසසාරසාවි සන්දරැස. ත් පත පිහිකිරීමට පීකිරීමට මෙැතුමා දායක විය හොඳ එන හොන මේ ආකාරයන්තම අපිට පැහැදිලිව ක් පන් පුළුවන්දේ පුතේ හෙන්ද්‍රරිස්ටි ලෝකතුමා ගැනක අද්දේ තුමාගේ සේවේ ගැන කියද්දි කර්මතුනා කාශය අපි නැවතත් සාරංශ්‍ර ගතව මතක් කරගත්තොත් අපටංගත ඇමරිකාන් ජාතික හෙන්දරිිස්ටි කතුමා මුොලින් බෞද්ධගම පිළිබඳව යන්කි සෑල්මක් කැමැතක් තක්වල තමයි හෙළේන බෑවැස්කී මැතිනිය සමග ලංකාවට ඇල්ල බුදු දහම වැළඳ ගත්තේ බෞද්ධෙක් බවඩ් පත්තුනේ එතකොට මෙතුමා බෞද්ජනතාවෙනුවෙන් බෞද්ධ න ජවන ව්‍යාපාරය වෙනුවෙන් බොහොසයිෙන් කටයුතු කර පුද්ගලයක් මෙතුමාගේ විශිෂෂ සේවයක් මේ පරම විඤඥා අරද සමාගම පිටිවිශෂම ගිහි පැවිදිී ඕනම කෙනෙක්ට වැදගත්ව වන සමාගම විෂම් පාසල් පිටුවීම කරතායට විශාල සේයක් සිද්ධයට සමාගවා ඒවගේ මෙතුම පාසල් පිහිටවීමට අර මුදලක් පිහිටව්වා ශ ම කොලම ියුෙ විද්‍යාලය ගාල මහින්ද විද්‍යාලය නාවල පිිය අ රුද්ධ විද්‍යාය නන්ද විද්‍යාලය මහනුවර ධර්ම රාජ ද්‍යාලයාදී විද්‍යාල රැසක් ිහි කරන්නට මොහු කටයුතු කළලා බෞද්ධරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම මේ පාසල් තුළින් පෙන්වා දුන්නා ඒවාගේම බෞද්ධ කෝඩිය නිර්මාණය කිරීමට වෙසක් පොහොදන ි වාර්ඩ දෙනයක් බෞඩ පත් කිරීමට මේ අදී කටයුතු වගේම පුවත් පත් යම්ම මුද්‍රණ කීපයක් එලි දක්වානට මොහුගේ මේ නායකත්වය දායකත්තේ ලැබුණා. එන ඔයවිදියට තමයි අපිට පැහැදිලිව උදාහරණාත් එක්කම හෙන්ඩරිස්ටීල ඕල්කතුමා ගෙන් සිද්ධ වෙච්ච සේවය පැදිලි කරන්න ප්‍රතින්ං කල්නුත්ක වගේ අපි හෙන්ඩරිස්ටීල් ල්ර්කතුමා පිළිබඳව කුඩා කාලෙඉදලිගැනගන්නවා නේද. ති මේ කරුණුණු දැනුම එකටු කරලා අපිට මෙතනදී හැදිලිව පිළිතුරු සපයනට පුළවා. එනන්දපතේ තුන්වෙනි අනකොටසිට අපියේගියයේ දැන් අපි යමු හතරවෙනි අනුකොටසට මෙහිද අපෙන් අනවා බෞද්ධ පුනාජීවනය තුළින් දේශී සංස්කෘති ආරක්‍ෂා කර ගැනීමට මෙරට නාකින්ත්‍රියා කළන්දම නිදසුන්තුනා කැසුරෙන් විස්තර කරන්න. බෞද්ධ පුනර්ජීවනය තුළින් දේශී සංස්කෘති ආරක්‍ෂා කරගානට මෙරට නායකීන්ත්‍රියාත්මක වෙච්චාන්දම නිදසුන්තුනා කැසුරෙන් විස්තර කරන්න. ප්‍රශ්නය හොඳින් පැහැදිලි බෞද්ධ පුනාාජීවන ව්‍යපාරය තුළින් කොහොමද දේශී සංස්කෘති ආරක්ෂා කරගන්න අපි නායකින් ක්‍රියා කළේ. මොකදවේ පුතේ අපට මෙතනදී විස්තර කරන්නට පුළුවන්. ද මෙතනදී අපිට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන් දේ පුතේ මේ බෞද්ධ පුනාජීවනය තුළින් දේශී සංස්ෘති ආරක්ෂා කරගනීමේ අවශතාවේ මතුනේ මිෂනාරී ක්‍රියා කලාපන් නිසා මේ සංස්කෘතියට නැත්තංග මේ දේශියදයට සිද්ධවෙච්ච හානිියන් එක්ක. ති ඔන් අපට ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරකට යනට පෙර යම්කිසි ආරම්භයක් මේ වගේ වාක්‍යකින් පෙන්වාදී කට හේතුව පෙන්වාදීල පටන්ගන්න පුළුව. එනිසාපි මුලින්ම මෙවිස්තර කිරීමේදී ඒ පිළිබඳව දක්වමු. බෞද්ධ පුනාාජීවනය තුළින්, බෞද්ධ පුනරජීවනය තුළින් දේශීය සංස්කෘතිය දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වේ අවශ්‍ය වයේ මිෂනාරීන් මිෂනාරී බලපෑම් නිසා මිෂනාරී බලපෑම් නිසා උද්ගත වූ තත්වයන් හේතුොටගෙනය හේතුොටගෙනය එතකට දපුතේ බුම පැදිලි අපට ආරම්භ්‍යාගන්න පුුවන් බෞද්ධ පුනාත් ජීවනය තුළින්ම දේශය සංස්කෘති ආරක්ෂා කර ගැනීමි අවශ්‍යතාවය මත්තු වුණේ ඇයි මේ මිෂනාරීන්ගේ උද්ගතවිච්ච තත්වයන් නිසාවුන් විසිං කනලද මේ වෙනස්වීම් බලපෑම් නිසා කල මුලින්ම්ම අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒත් එක්කම අපිට මෙතන්ට තවත්තා පැහැදිරිව පෙන්වා දෙන්න පුළුවන් දෙයක්ත් තමයි ොන මුලින් මූලික කරණක්විදිරි ප්‍රශ්නිට අවදීර්ණ වෙලා අපිට කියන පුළුව ඩB ජයතිලක මහතා ආරම්භ කන්නවා තරුණ බෞද්ධ සංගමයේ. මේ තුළින් විශාල වෙනසක් මේ බෞද්ධයන්ති විශෂම තවරන ෞද්ධයන්ට නැගී සිටිනට මේ සඳහා ක්‍රියාත්මක වවෙන්නට ඔන්න අවස්ථාව ඉදකඩ සැලසෙන. එනං ඔන්න මේවැනි සංගන් බිහිවීම විශාල බලපෑමක් එල්ල කරනවා මේ සංස්කෘතිටම මේ වශයෙන් ප්‍රබෝධය සඳහා. එ අප ඒ එකත් මෙතැන්ටම ලියාගනිමු ද ජයතිලක මහතා. වි තරුණ බෞද්ධ සංගමය තරුණ බෞද්ධ සංගමය පිහිටවා බෞද්ධයින් ප්‍රබෝධමත් කිරීමට ප්‍රබෝධමත් කිරීමට විශාල සේවයක් සිදුකන්න ලදී සිදුකන්න ලදී පලවැනි කාරණයක් විදියට එක්ක කියන්ල මේ වගේ සංගම්භිියුන් නිසා මිනිස්සු එක් ා සෝන මිනිස්සු තමන්ගේ ජාතිය තමගේ සංස්කෘතිය වෙනුවයි නැගේ සිරින්නට කටයුතු කරන්න පටාන් ගත්තා හොඳ ඒ එක්කම දුවේපුත්තය අපට කියන පුළුවන් තවත් දෙයක් තමයි අපි දන්නවා අමද්‍යප ව්‍යාපාරය කියන එක ගොඩක් ප්‍රසිද්ධයට පත් වුණනා මොක අපි දැක්කා බ්‍රිතානයන්ට අවශ්‍යව වන මේ කාලේ තුළ දි සුරාසල් රට පුරාවේ ගෘත්ත කලලා ජනතාව සුරාවෙන් නේද සූදුවෙන් මෙදලට විශාල වශයෙන් ඇබ්බැහි කරන්න. එතකොට මිනිසුන් තමන්ට අවශ්‍ය දේවල් සිෙද්ධ කරන්නේ නැහැ සාමානික රියපලිුතින් බැහැර වෙලා මිනිසු වැරදි මගක යොමු කරන්න ක්‍රියාවලියයක් තමයි එතර දි ක්‍රියාත්මකුණේ නිසා. මේ විදිහට මේ අයගෙනගේ ක්‍රියාවලට විරුද්ධව ජනතාව මේ සුරාවෙන් සුදුවෙන් ආරක්ෂා කරගන්නට මේ අමත් දෙපව්‍යාපාරය ගෙන යනවා අමත් දෙපව්‍යාපාරයෙන් නායකින දිටබිට කැපිපේනෝ අනගාරික ධර්ම පාලතුමා වලිසිංහ හරිෂන්තුම මෙයාදී ගිහි පැවිදි. මේ බොහෝ පිරිස මෙහිී පෝම ක්‍රියාකාරී සසාමාජ ගැනදිර කටයුතු කනවා. එ අප මේ පිළි බඳවත් ලියයාගම්මු ජනතාව සුරාවට හා සුදුවට ඇබැහි කිරීමට ඇබැහි කිරීම සුරසැල් විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ලංකාවපුරා ලංකාව පුරා විවෘත කිරීමට බ්‍රිතානයන් කටයුතු කන්න ලදී අටේතු කන්න ලදී සුරාවෙන් හා මතිසාරපානෙන් ජනතාව මුදවාගැනීමට ජනතාව මුදවාගැනීමට රාවෙන් මාධ්‍යසාරපානයේ මේදේ වලින් ජනතම් මුදා ගැනීමට අපි කියනවා බිහි කරගන්න මේ අමාධ්‍යප ව්‍යපාරේ මෙහි නායකත්වය. अनगारिक धर्म पाल तुम आथर्वेद महता आधर्वेदी महता वाली सिंह हरीश्चंद्र महता වලසිහ හරිෂ්චන්ද්‍ර මහතා ගනු ලැබීය හොඳයි වන බෝම් පැහැදි වියහෙන දෙවනි කරුණ පිළිබඳව තමත් දෙප ව්‍යාපාරිබි කල්ලා මෙජනතාව ආරක්‍ෂා කරගන්ත මේ කියන නායකින් බෞද්ධනායකින් මේසාංස්කෘතිය ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නවා. එතරින් එහාට ගිහාමදුවේකුතේ අපිට මතක් වෙනවා වලිසිංහ හාරිෂ්‍යචන්ද්‍ර මහතා කරනලද තවත් විශාල කරතාාවයක්කේ තමයි අපි කියනවා මේ අනුරාධපුරයේ විනාශවෙමින් පැවැති මේ බෞද්ධ වෙහෙර විහාර නැතම බෞද්ධ මධ්‍යස්ථාන මේ වාරක්ෂා කරගන්නට ඔහු වෙනමම ක්‍රියාවලයක්ක් ගැෙනයනවා ඇති මේ නිසා පිටර දක්නස ැබුණු අන්්‍රාපුර පොන ත්න් ජරාද ශිෂ්ාචාරය නටබූන් වෙලා යන දේවල් බරැකගැනීම සහ ඒදේවල් ඉදිරි පරම්පරාවට ඉතුරු පැරගැනීමට අපට හැකියාවක් ලැබ නොමිකත් සංස්ෘතියම කොටසා. එ මේ පිළිබඳවත් අපි පැහැදිලි වලියයාගනිමු. අපරි කියන්න පුළුවන් වලිසිහ හරිෂ ෂන්ද්‍ර මහතා. හ හරිෂ්චන්ද්‍ර මහතා අනුරාධපුර විනාශ දෙමින් ඇැවැති බ මධ්‍යස්ථාන මධ්‍යස්ථාන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම කටයුතු කිරීම තටම අපට එක්කාසු කාණුපුලම් එතන පැදිිකිරීමක් කන නිසා කරුණකී විතරක් නවත්තන්න නැව තවෞදුරක් විස්තරකීන් වැදග තති නිසා මෙතැටම අපිට කෑන්ුළොන්දයකපුුද පහැදිලිව මේ නිසා රජරට ශිෂ්ඨාශාරයේ ටබ නැත්තං රජ ්‍රිෂ්ඨාචාරය උරුමයන් තවදුරටත් දිරිපරම්පරාවරයට ඉතිරි කරන්නට අපිට හැකියාවක් ලැබබුණ. එකත් අපිළියමු මේනිසා රජරට රජරට ශිෂ්ඨාචාරයේ පුරුමයන් ඉදිති පරම්පරාවලට ඉදිරි පරම්පරාවලට ආරක්ෂා කර ගැනීමට ආරක්ෂා කර ගැනීමද හැකිවිය හ නබහු පැහැදි ලිඳුවකුතේ ප්‍රශ්නය සහහි පිළිතුරු ොමහදින් පහැදිලිරගත් අපි අපි නැවතත් සාරංශයක් වෙදිර බැලුවත් අපිට ප්‍රශ්න ලැබුණ දේශ සංස්ෘති ආරක්ෂා කර ගැනීමට අපේ නායකින් කොහොමද ක්‍රියා කලිය කියෙලතකොට මේ වගේ ප්‍රශ්නකද අනිවාර්ය මේ අදාළ කොටස් වලට අදාලා නායකින් කොයි කොයි නායකන්ද මේ සදා පරමුණ ගත්ති සවන් කරපු ක්‍රියාවලිය සහසේ කොයි වගේද කියලා වන්නමම හ ග කො අප ලිමකිව ෞද්ධ පුනාාජීවන තුලින් දේශ සන්ස්ුති රක්ෂාකර ගැනීමට අවශ්‍යවනය මිෂනාරී බලපෑම් නිසා කියලා එනිසසා ඇතිවෙච්ච තත්වයන් නිසා කියලා අප විදිර මුලින්ම දැක්වේ මේ ප්‍රශ්නයට යම්කිසි ආරම්භයක් ලබා දෙන්නට ඒතරක් පටන් ගත ඩීබි ජයතිලක මහතා වෙසයෙන් කරුණන බෞද්ධ සංගමය පහෙටුවීම ට ය තු ක . එදා ගොඩා තරුණයින් ද බෞද් තරුණයින් සිංහල බෞදධ තරුණයින් නගා සිටවීමට ඒ අය මේ ව්‍යාපාරයට ගැනීමේ නායකයන්ගෙන් පස්ස මේ ව්‍යපාරය ගොඩනගාගන්නට බොහෝ කාටතාවන් කරන්නට අවශ්‍යවච්ච පිරිස බිහිකරපු තෑනාක්කිලප්ි කියල අදතත් ඇතතම මේ සංගම්වල යම් යම් ශාකාාවන් පහිටෙන ඇතකොට ඒවාවලින් විශාල කර්තාාවයන් මේ රටේ සමාජ සේවය සඳහාඒවගම් සංස්කෘතිය බේරා ගැනීමට ආරක්ෂා කර ගැනීමට සිද්ධ වෙනවා. ඇතකොට බෞද්ධයන් ප්‍රබෝධමත් කිරීමට එක විශාල වශයෙන් හේතු වනා එළඟට අපි දෙවරිකාරණ විදිර පැහැදිලි කරා අමත්්‍යපව්‍යාපාරය ගොඩක් වැදගත්ව්‍යාපාරකුණම කාලය තුළද මොකද බ්‍රතාානයන් තවශනය පැහැදිලිවම සුරාවට සුදුරට අප පේජනතතා වැැබැයි කළේයගේ මේ මාර්ගය වෙනස් කරන්නට නමුත් බොහම පැහැදිලිව ඒයායට අවශ්‍යදේවල් නැවත ලබා දෙන්නට නැත්ත මිසුරාවෙන් සුදුගේ මුද්දවලා එයගේ මාර්ග කරයියට යන්නට අව්‍ය පාර හදන්න මේ අමධ්‍යප්‍යපාරය හේතු සාධකුණාකට ආතර් වීඩියස් මහතා අන ගාරික ධර්ම පාල මහතා ඒවාගේම තමයි අපිකිව වලසින් හරිෂ්චන්ද්‍ර මහතාදී පිරිස කටයුතු කලා වගේ තමයි වලසි හරි්චන්ද මහතා ගැන ශෂයකය අදී අන්ුරාධපුර කියන්න පිදන්නවා විශාල වශයෙන් මෙ පූජා භූමි භූමයක් පවිදිරා විශාල කනයි වගේම විශාල මධ්‍යස්ථාන බෞද්ධ මධ්‍යස්ථාන සහ බෞද්ධ වෙහෙර විහාර බිහිවෙච්ච බොහොම ආගමික පරිසතයක් සහිත ප්‍රදේශ කැරින් මිහි තියෙන්නාවම වෙහෙර විහාර ඒ ආගමික මධ්‍යස්ථානයව ආරක්ෂා කර ගැනීම කාල ද ගොඩක් වැදගත් වන. මි්නාර බලපෑම් නිසා බොහ තරර්ජන මේවට ඇති වෙලා ති බේ ඉතිරි ඒ කාර්තා්‍ය කරන්නට හැකියාවක් ලැබුණා මො මොහු එනිසා අපට රජට ශිෂ්ඨාචාරයෙන් ලැබිච්ච දවල් රක්ෂා කරගන්නට මේ ක්‍රියාත්මක වීම සිද්ධ කලවන විජර්තමාවට පැහදිලිව දක්වානට පුළුවන් පිළිතුරු හොඳයි ඔන්න මේ රට නායකයින් මේ දේවල් බේරගන්න ආරක්ෂා කරන්න ක්‍රියා කළන්දම තමයි අපේ පහි එනන් දපුේ ඔන්න සාර්ථක ව අපි මේ ප්‍රධාන ප්‍රශ්නය අනුකොටස් හතරම සාකච්ෂා ක ලාවසන් ඉතින් දැන් ඒ අවබෝධය දොලපුතලගාව හොඳින් තියෙනවා. ඉතින් විවිධ පාරම තුල්ද අපිටාවේ විවිධ ආගමක කර්ථතාාවයෙන් විිෂ්නාරී ගැන එකක අතකින් අප අනුව බෞද්ධ පුනාජීවන ්‍යාය ගැ හිද පුනාාජීව ්‍යාය ස්ලාම් පු ාජීව ්‍ය පරමි කුම ්‍යාය හ ද. හිවාට පිට පිබඳවල බාගෙන්තති තිං යශයෙන් තමයි මේ සියලු පිළිතුරු අපිට ගොඩනගන්න තියෙන්ෙන්නේ. එහෙන මේ දැනුමත් එ ඔන්න තවත් සාර්ථක අපි ප්‍රශ්නයක් සාකච්ඡා කලාව සංකරනවා ඉතින් මේ වගේම තවත් ප්‍රශ්නයක් සාකච්ෂා කරන්නට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් පිළිතුරු සපයන්නට අපි ඊනදකොටසිං නැවත හමුවමෝ. මේ වැදගත් පාඩම්බලන්න දැන්ම ඩපtionන් YouTubeු නාිකව සස්කර් කරන්න. ත චලේ ටිකතුවෙනන පාටම් මාලා තැනගන්න බෙල්වත් නකොබලතියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලියමු ගන් වන ලොකොමอน online පාසල DPcation.